බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ටාසේ යටතේ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව අලුතින් පිහිට වූ සංවිධානාත්මක අපරාධ කල්ලි මැටලීමේ ඒකකයේ මකිනුයි මෙම මත්කුඩු තොගේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෙරොයින් කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 60කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙනුණා. ඒත් සමගම සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු නාවින්න ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන පදිංචිව සිට තිබෙනවා. ඩුබායි සිටින අයෙකුගෙන් තමන්ට මෙම මත්කුඩු ලැබුණු බවයි සැකකරු ප්‍රකාශ කර ඇත්තේ. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසයට තොරතුරක් ලැබිලා තිබුණා. මද්දව්‍ය ජාවාරම් කරුවෙක් ඔහු අද දිනේදී යම්කිසි ආකාරයකට ඔහු මද්දව්‍ය රැගෙන යන බවට ඒ අනුව තමයි මේ නිලධාරීන් ගිහිල්ලා ඔහුගේ ඒ නිවසේ ප්‍රදේශය වටකරලා ඔහු අත්අඩංගුවට ගත්තේ. ඔහු වයස අවුරුදු 45ක පුද්ගලයෙක්. මේ පුද්ගලයාගේ පදිංචියත් මහරගමයි. ඔහු භාරයේ තිබුණා හෙරොයින් කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 60ක්. මේ ප්‍රමාණයත් මේ වන විට බස්නාහිර දකුණ පළාත් විශේෂ අපරාධ විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. මත්කුඩු තොකයක් සමග සැකකරුවෙකු කඩුවෙල බෝම්බිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. බියගම පොලිසිය මගනුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ළඟ තිබී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක්, හෑෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14ක් සහ හෙරොයින් ග්‍රෑම් 941ක් සුවා ගෙනුණා. එමෙන්ම ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 7ක මුදල් මෙන්ම වාහනයක්ද පොලිස් භාරයට ගෙනුණා. ඊට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 40ක පුද්ගලයෙක්. ඔහු සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි කළුවෙක්. ඔහු භාරයේ තිබුණා අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 310ක්. මුලින්ම අත්අඩංගුවට ගත්තා පුද්ගලයා බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 31ක. ඔහුගේ පදිංචියත් කඩුවෙල ප්‍රදේශයේ. ඔහු භාරයේ තිබුණා අයිස් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 310ක්. මේ විශාල වටිනාකමකින් යුතු මද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් මේ මද්‍රව්‍ය ප්‍රශ්න කිරීමේ දැනවරණ වුණේ මේ මද්‍රව්‍ය විදේශී රටක සිටින පුද්ගලයෙකු විසින් මොහු වෙත ලබා දෙන බවයි ඔහුට දුරකථනයෙන් කතා කළා. වෙනත් මාර්ගයකින් ඔහුට මේ ආකාරයට මද්දවෙ ලබා දීමට කටයුතු කරන බව බියගම් පොලිස් ස්ථානය මගින් මේ වනට ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් දේපල ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ගම්පහ මහා අධිකරණය නිකුත් කළා. බෙම්මුල පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ජාවාරමින් උපයාගත් බවට හෙළි වූ බස් රථ දෙකක් සමග වාහන 10ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒවා ගම්පහ මහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වාහන 10ක් ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කරනවා. එමෙම බස් රථ දෙක ගම්පහ ඩිපෝවට ලබා දී දහවනේට එක් කරන ලෙසටයි නියෝග කර ඇත්තේ. මේ අතර දෙමටකොඩ චමිද නැමැති පාතාල සමාජිකයාගේ සහෝදරයෙකු වන දෙමටකොඩ රුවන් නැමැත්තාගේ දේපල සම්පතින් ඔහු අධිකරණයට යෑම පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. නීති විරෝධීව උපයාගත් දේපල බොහෝ ප්‍රමාණයක් පහුගිය දවස්වල අපි දැක්කා. මේ රාජ්‍ය සන්තක කරන මේ සම්බන්ධයෙන් නීති කටයුතු කරනවා. අපි දැක්කා පහුගිය දවසක මේ දෙමටකොඩ රුවන් කියන පුද්ගලයාගේ ඒ වගේ නීති විරෝධීව උපයාගත් මුදල් වලින් වාහන දේපල අත්පත් කරගත්තා. නමුත් දැන් අපි දකිනවා ඔහු අධිකරණ ක්‍රියාමාර්ගයක් ඉල්ලලා තියෙනවා. මේ ඔහුගේ කෝටි 150ක පමණ වටිනා දේපල නැවත ලබා ගන්න අධිකරණ ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා. මොකද්ද මේ තත්ත්වය? අධිකරණයක යම් කිසි ආකාරයක නීත්‍යානුකූලවෙන් අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා පුද්ගලයෙකුට පුරවැසියෙකුට කියා හිටින්න පුරුවන් කාරණයක් සම්බන්ධව ඔහුගේ විරුද්ධත්වයක් නැහැ. ඔහුට අයිතියක් තියෙනවා අධිකරණයක ඉදිරියට ගිහිල්ලා යම් කිසි කාරණයක් කියා හිටින්න. නමුත් අපි දකිනවා මේ අපි අත්අඩංගුවට ගත්තේ ඔවුන්ට සැබෑලෙසම ඒ මුදල් ලැබුණු ආකාරය තහවුරු කරගන්න බැරි වුණු ඔවුන්ගේ ප්‍රකට ආදායම ඔප්පු කරගන්න බැරි වුණු දේපල තමයි අපි අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගත්තු දේපල සම්බන්ධයෙන් මේ වන විට මේ දේපල වලින් විශාල කොටසක් සම්බන්ධයෙන් විමර්ශන කළා. ගරු නීතිපතිතුමාට ගොනු ඉදිරිපත් කළා. ගරු නීතිපතිතුමා මගින් කොළඹ මහා අධිකරණය නඩු පැවරීම මේ වන විටත් කරලා. ඊට අමතරවත් විමර්ශන අවසන් කළා. මේ ඔය කියන පුද්ගලයාගේ ඔය කියන සැකකරුගේට අදාළ විමර්ශන කටයුතු සිදු කළා. ගරු නීතිපතිතුමාට ගොනු යොමු කළා තියෙනවා. නමුත් මුදල් විශුද්ධි කරන පරිසරය යම් කිසි කාල සීමාවක් සඳහන් වෙනවා නම් ඒ කාල සීමාවට ඒ කාල සීමාව තුළ තමයි මේ සියලු දේවල් ඉටු කර බවට කරලා තියෙන බවට නීති විරෝධී වත්තම විමර්ශන කොට්ටාෂ භාර නිලධාරියා විසින් සඳහන් කරේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි විමර්ශන කටයුතු කරනවා.